අමාත්‍යවරයාසින් ඊයේ දිනේදී නිවේදනය නිකුත් කරලා තිබුණා ඒක පාක්ෂිකව අමාත්‍යවරයා එමගත් තීන්දුවට ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ දැඩි විරෝධතාවය පළ කරනවා විශේෂයෙන්ම අමාත්‍යවරයා එවැනි තීන්දුවක් අරන් තියෙන්නේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනිව ඉතින් ඒක බරපතල ගැටලුවක් විශේෂයෙන්ම මධ්‍යම ආණ්ඩුව හරහා බස්සත ගමනාගමනය කරන්නේ අන්තරපලාස් බස්සත 3200ක් ඒ වගේම ළංගම බස්සත 5000කට ආසන ප්‍රමාණයක් තියෙනවා නමුත් පලාස් සභාවවලට විමධ්‍යගත වෙලා තියෙනවා තව බස්සත 20000ක් මේ අවස්ථාවේ බස්සත කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවයට පත්වලා තියෙනවා මොකද දැනට මාස දෙකහමාරකට ආසන්න කාලයක් හරියාකාරව බස් ධාවනය කරන්න සිදු වෙලා නැහැ විශේෂයෙන් මේ තියෙන කොවිඩ් ඌදුර නිසා එතකොට අමාත්‍යවරයා ඇතැම් කණ්ඩායම් සමග පෞද්ගලික තීන්දුව අරගෙන එතුමා ප්‍රකාශයපත් කරනවා බස්සත සංචාරක බස්සත ලියාපදිංචි වෙන්න සුභෝභෝගී බස්සත ලියාපදිංචි වෙන්න පාසල් බස්සත ලියාපදිංචි වෙන්න කියලා නමුත් ඒ ප්‍රායෝගික කළ නොහැකි දේවල් අමාත්‍යවරයා විසින් යම් යම් අවස්ථාවල නිවේදනය කරනවා පැහැදිලිව අපි කියන්න ඕන මේදී ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සෑම විටම බලධාරීන්ට යෝජනා කරේ දුරස්ථතාවය තබාගෙන බස්සතවල මගින් ගමන් කළ යුතු බවයි. මොකද තව මාසයක්වත් මේ තත්ත්වයෙන් අපි ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන් මේ කොවිඩ් ඌදුරු නිසා නැවත වරක් දෙවෙනි මේ ඌදුරු ආවොත් දෙවෙනි රැල්ල නැවත වරක් මේ ඌදුරු ආවොත් එහෙම අනිවාර්යයෙන්ම සමාජය තුළින් බරපතල අර්බුදවලට අපිට මුණපාන සිද්ධ වෙනවා. ඒකම අපි අනිවාර්යයෙන්ම එසේ වුණොත් එහෙම අදිසියේ පොදු ප්‍රවාහන සේවාවල ගිහිල්ලා එහෙම නැත්නම් සමාජය තුළින් මේ ආසාදිතයෙන් ආවොත් එහෙම අඩුම වශයෙන් තව මාසයක්වත් මේ රට වහන්න වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා ඒ වගේම සෞඛ්‍යාංශ ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු මේ සියලු දෙනාම සහ අපේ රටේ ජනතාවත් විශාල කැපවීමකින් මේ තත්ත්වයට අද මේ රට ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන්ම අපි ජනාධිපතිතුමාට ඒ සම්බන්ධයෙන් අපේ ස්තුතිය පළ කරන්න ඕන. ඒ වගේම අපි පැහැදිලි කියනවා ඒ ගත්ත තීන්දුව ඒ දේවල් අපි මොනම අවස්ථාවකවත් කිරිමුට්ටියට ගොම බිඳක් දාගන්න ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ දායකත්වය ලබා දෙන්නේ නැහැ. අමාත්‍යවරයා යම් යම් තීන්දුවරන් තියෙනවා ඇතැම් කොටස්වල යම් යම් ආකාරයේ තීන්දුවරන් තියෙන්නේ අමාත්‍යවරයා මේ බස්සතේ ආසනවලට වාඩි වෙලා යන්න පුළුවන් කියලා. එතකොට දුරස්ථතාවයේ මීටරයයි බස්සකේ වාඩි වුණාම මිලිමීටරයයි. එතකොට අපි කියන්නේ බස්සතේ යනකොට මගින් වාඩි වෙලා ගියත් එකයි හිටගෙන ගියත් එකයි යම් කිසි ආසාදිතේ කිටියොත් ආසාදිතේට ගොදුරු වෙනවාමයි. එනිසා ප්‍රායෝගික නොවන දේවල් අමාත්‍යවරයා පිටින් පිට ප්‍රකාශ කරනවා එතුමාට යම් යම් කණ්ඩායම් ලනු දෙනවා. එනිසා අපි පැහැදිලිව කියන්නේ ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ දැඩි ලෙස විරුද්ධයි බස්සතේ ළඟින් ගමන් කරනවාට. එය මොකද මේ ආසාදිතයේ යම් ආකාරයේ බස්සතයක ආවොත් එහෙම බරපතල ඛේදවාචකයකට අපිට මුණ දෙන සිද්ධ වෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ ඒ වගකීම යම් ආසිතක ආසාදිතයන් කණ්ඩායමක් පොදු ප්‍රවාහන සේවාවෙන් ආවොත් එහෙම සම්පූර්ණ වගකීම අමාත්‍යවරයා ගත යුතුයි. මොකද අපි පැහැදිලිව කියනවා මේ තත්ත්වය අපි දිගින් දිගටම කිව්වා. ඉතින් අපි පැහැදිලිව කියන්නේ මේ ආසන සංඛ්‍යාවට දැන් සඳුදාසිට අමාත්‍යවරයා කියනවා ආසන සංඛ්‍යාවට මගින් ගෙනියන්න කටයුතු කරනවා කියලා. නමුත් අපේ බස්සත හිමිකරුවන් කැමති වේවි ආසන සංඛ්‍යාවට මගින් ගෙනියන්න ඊට වැඩි උනුත් මගින් ගෙනියන්න අපේ බස්සත හිමිකරුවන් පෙළඹිලා තිනවා සේවක මහතුන් පෙළඹිලා තිනවා. හැබැයි අපි එකක් කියනවා. අපි කිසිසේත්ම සූදානම් වෙන්නේ නැහැ. බස්සතවල ආසන සංඛ්‍යාවට මගින් ගෙනියනවා නම් අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවාව වරු දෙකට කළ යුතුමයි. පොදු ප්‍රවාහන සේවා අර සද්ද අඩු කරන්න කියන උගිල්ල. අපි කියනවා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඒ වගේම සෞඛ්‍යාංශ, ඒ වගේම ප්‍රවාහන විශේෂ අවස්ථා තියෙන විශේෂිත වූ අත්‍යවශ්‍ය සේවාවන් දිවාරෑ රාජකාරී කරනවා. ඒ අය නෙමෙයි අපි කියනවා රාජ්‍ය සේවාව, රජයේ කාර්යාල අනිවාර්යයෙන්ම පැය 6ට එක වරුවක් සීමා කරලා පැය 6 දෙකක් උදේ පෙරවරු 8ටත් පස්වරු 1ටත් පස්වරු 1 සිට හවස 7 දක්වාත්
වරු දෙකට සීමා කළොත් පමණයි අපි මගින්ව ආසන සංඛ්‍යාවට ගෙනියන්න කටයුතු කරන්නේ. එසේ නොමැති වුණොත් එහෙම අපි අමාත්‍යවරයාට විරුද්ධව විරෝධතාවක් කරන්න කටයුතු කරනවා. මොකද එසේ වුණොත් බස් කර්මාන්තයේ බරපතල අර්බුදයකට එනවා. මොකද බස් අත අමතර බස් අත නෙමෙයි අපේ දැන්ටමත් බස් අත අතිරික්ත බස් අත ගණනාවක් තියෙනවා. බස් හැම මාර්ගෙම බස් අත අතිරික්තයක් තියෙනවා. එතකොට පොරොත්තුලේකනේ බස් අත ගණනාවක් තියෙනවා. ඒ දේවල් වලට කාලසටහන් හදලා නිසි ආකාරයෙන් බස් අත ධාවනය කරන්න අමාත්‍යවරයා මැදිහත් වෙනවනම් පළාත් සභාවත් එක්කත් කතා කරලා අපි ඒ සම්බන්ධයෙන් මේ පූර්ණ දායකත්වය ලබා දෙනවා. මොකද මේ අවස්ථාවේදී අපි මේ රට ගොඩනගන්න කටයුතු කළ යුතුයි. එසෝ නොමැති වුණොත් එහෙම අනිවාර්යයෙන්ම අමාත්‍යවරයා යම් යම් ආකාරයේ විකල්ප බස් අත මේ අපේ සේවා බංග වලට ආදේශ කරන්න ආවොත් ඒ සඳහා අපි අමාත්‍යවරයාට දැඩි විරෝධය පළ කරනවා. ඒක මොන ආකාරයේ විරෝධයක්ද කියලා මම ඉදිරියේදී කියන්නම්. බොහෝ දුරට අමාත්‍යතුමා එවැනි ආකාරයේ අත්නමෝදික තීන්දුව ගත්තොත් එහෙම බස් කර්මාන්තකරුවන් අපහසුතාවයටපත් වෙන මම ඉල්ලීමක් කරනවා. ලංකාවත් ඇමරිකාවක් කරන්න සූදානම් වෙන්න එපා. මේ අවස්ථාවේ රටේ ජනතාව බස් හිමිකරුවන් දැඩි පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ කර්මාන්තයේ නැවත කාලසටහන් ප්‍රතිව්‍යුහගත කරන්න, ප්‍රතිසංස්කරණය කරන්න. බස් අත 5000කට ආසන ප්‍රමාණයක් අපේ බස් අත අතිරික්තයක් තියෙනවා. ඒ නිසා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි හැබැයි කියන්නේ ආසන සංඛ්‍යාවට මගින් ගෙනියනවා නම් අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවාව රාජ්‍ය කාර්යාල වරු දෙකට ක්‍රියාත්මක විය යුතුමයි. එසේ නොමැති වුණොත් අපිට අනිවාර්යයෙන්ම ආසන සංඛ්‍යාවට වැඩිය ගෙනියන්න වෙනවා. ඔව්. වරු දෙකට කිව්වේ රාජ්‍ය සේවා වරු දෙකට කිව්වේ පෙරවරු 8ටත් දවල් 1 දක්වාත් ආපහු 5වරුවේ 1 සිට රාත්‍රී 7 දක්වාත් හවස 7 දක්වාත් තමයි වරු දෙකට අපි යෝජනා කරන්නේ. එසේ කරොත් අපිට පුළුවන් ආසන සංඛ්‍යාවට මගින් ගෙනියන්න කටයුතු කරන්න. බස් අත ලියාපද නැවත අලුත් බස් අත අවශ්‍ය නැහැ. බස් අත අතිරික්තයක් තියෙනවා. බස් අත 5000ක අතිරික්තයක් තියෙනවා. අද පාරවල් වල ගිහිලා බලන්න ඕනේ අමුතුමා සීතල කාමරේ ඉඳන් මේ තීන්දුව ගන්න හොඳ නැහැ. අමුතුමාට පාරට බැහැලා බලන්න පුළුවන් පාරේ බස් වල මගින් ඉන්නවද කියලා. අද වෙනකොටත් මේ වෙනකොටත් බස් නාහිර පළාතේ අද දිනේ බස් නාහිර පළාතේ බස් ධාවනය වෙන්නේ 140යි බස් අත. කිසිසේත්ම අලුත් බස් අත මාර්ගවලට නැවතවරක් එතුමාගේ අත්නමෝතික ක්‍රියාදාමය මත ඒකමතික තීන්දු මත එතුමාගේ පෞද්ගලික තීන්දු මත අපේ පෞද්ගලික බස් අත කර්මාන්ත කඩා වට ගන්න නම් අපි එතුමාට සහයෝගය පළ කරන්නේ අපි එතුමාට ඒක ඉඩ දෙන්නේ නැහැ.